අවුරුදු 90ක් වෙනකොට දැන් වයස මෙහෙදත් ඒ භෞතික අවුරුදු 50 තුද ජීවිත දිවසේ මම පොදු නම් දෙන්න බලාගෙන ඉඳලා මේ දෙක අතරේ කිව්දිනු මේ කොමිසමට මේ කිව්වහම මට ලොකු ප්‍රශ්නයක් මගේ ඉතේ ඇති වුණා. ජාත්‍යන්තර වෙනදා පිළිබඳ ජාතික දුකක් තියෙනවා. අපිට ජාතික දුකක් තියෙනවා විසුම දැක්කම. ජාතික දුකක්ත්‍යක් ජාතික වෙනදා පිළිබඳ කියනකොට ජාතික ආත්මිකයක් තියෙනවා. ඒ ජාතික ආත්මිකයක් අපිට තියෙනවා. මේ ලොකු ප්‍රශ්නය මගේ ඇති වුණා. ඉගෙන දැන් ජාත්‍යන්තර බෙදදා පිළිබඳ ජාතික දුක්ත්‍යක් මේ වර්තමාන රජයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් දැක්කේ. මේ වර්තමාන රජයේ මම දකින්න හැටි. බටහිරියොත් ඉන්දියාවත් අපේ බලලෝභී පිළිසක් එක්කවදලාගෙන මේ රට ණය උපසම දෙන්න හදපු විජාතික රජයක්. මේකට මේ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ මම නම් හිතන්නේ ඉබ්බන්ගෙන් ඉහළ සුළුනෝගේ වැඩක්. මේකෙන් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. මම කියන්නේ ඉස්සර වෙලා මම හිතන හැටියට වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න ඉස්සර වෙලා මම කියන්නේ ජාතික ආර්ථිකයක් අතුරු දෙනවා. අනිත් එක මම දකින හැටියෙන් අපි අවුරුදු 60ක් වෙලක් නිදහස අරගෙන තාම අපිට ජාතික ආර්ථිකයක් හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒක නෙවෙයි ඒ අපි 1947 නිදහස ලබාගත්තාම අපි එහෙම දැක් කරුවේ නැහැ. අපිට සුබදිනා දෙවි නිදහස වුණේ නැහැ. නිදහස ආත්මවල කල්පනා කෙරේ අර සුද්දා ගිරිතේ කියතේ යන්නේ කුපක් වලද ගහලා ඒ ප්‍රින්ට්පත් කියන අරගෙන යන්නේ. ඒකට අවශ්‍ය ගුවත්තවත් සුද්දා හදන්න දෙන ඉංග්‍රීසි වලදී කවලා විස්මිනිස්ටර් එකයි ප්‍රජාතන්ත්‍ර රාජයයි පක්ෂිමියත් එක්ක හදලා තියෙන්නේ ගියා. අතලිසත්ේ ආපාරතුමුනේ අර සුද්දා හිටියේ විදිහට මේ ප්‍රතිපත් තුන සුද්දා අරවතුආ පිටේට අවශ්‍ය ආර්ථිකයක් දීගත්තේ හදාගත්තා. මොකද එමුතුනේ ඉතරයි. මේ වතුආ පිටේ මේක රකින්න දුරුකුනේ දෙන්නේ. ඒකම තමයි අපි කරේ කොමුදේ පොඩි වෙනසක් කියාද DSM නායක. තේල් කෝට් හොප්පත් අnder මගේ මම කලසිනිය දෙකේ තියෙන අපුත ගන්න කියන කල් කියන දුනා DSN නායක තේල්පෝට් ડોක්ටර් අංගද තම කරුසිමින් හිටියයි බණ්ඩාර නායක නැෂනල් කැන්ඩට ඇතුළු කුටි දෙක දෙයිය මේද දෙක අත්තක් පිටවලා කුටි දෙක ඒ DSN නායක විතරයි ටික වෙනස් දෙයට වැටගෙන හිටලා කටින් ඒක සේරුණ සම්ස්තයක් වශයෙන් ගත්තාම මේ නිදහස ලබාගත් පිළිසෙට උවමනාව දී නැහැ. අපි සුද්ධගෙන ඉඳේම ගෙනියන්නයි නැතු ජාතික දිරෝ ජාතික ප්‍රතිජක් තැක නිගරය. ඒක නිසා තමයි අත්‍යවශ්‍යම මාධ්‍යන ප්‍රතිසීතු වගේ නේද බබුනු කුඩ කියලා මිනිස්සුන්ට අවුරුදු 70 විතර පහ වුණේ පහලා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි කරගන්න. බිහි කරගෙන මගේ ඔවුන්ට උවමනා වුණා මේ රටට අවශ්‍ය විදිහේ ජාතික දේශපාලනයකු ජාතික ආර්ථිකයකු දෙලගා ගන්න. ඇත්ත වශයෙන් ඒ 56 ඇතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණයි කටයුතු කරන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ බහුතර ගමු ජනතාවගේ මේ රටේ බෞද්ධයේ සිංහල ජනතාවගේ ඒ වගේම මේ රටේ සබ්ලත්තේ උන්නේ ඇති පක්ෂය. ඒ පක්ෂයට තමයි මේක කරන්නේ. පනසයි අත්වතෙන් ඒ පක්ෂය කරා නම් ඔබතුමන්ලා මේ ජාත්‍යන්තර දා විරෝධ ජාතික ප්‍රස්තකය නැත් කතා කරන්නේ නෑ. ඒ විකෘතිකින් දුන්නා අද කතා කරන්නේ නෑ. ඉතින් ඒ
ඒක බන්ධාරනායක මහත්තයාට මගේ කාලේ දුවෙත් නෑ ඒක කරන්න හම්බුනේ නෑ. ඊට පස්සේ ආවා 70 දී මගේ හිතේ බන්ධාරනායක නැති විදිහ තමයි කවුද භාරස්පාදින් කවුද එතෙන්දී ඕල්ට මේක මගේද විශේෂයෙන් මගේද බන්ධාරනායක නැති විදිහට මේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙන ගමන් මේ දැනුවත්යක් හදලා යන්න මේ කරලා අපිට අවශ්‍ය ජාතික දේශපාලන ජාතික ආර්ථිකයක් ගොඩනගන්න කල්පනා කළා. ඒත් මගේ ඇත්ත වශයෙන් මෙතෙන් දිවුණේ නෙක් නෙක් මන දේවල් කරා ඒ වුණත් ඔවුන්ගේ ජාතික ආර්ථිකය 72 76 අංගු ජාතික ආර්ථිකය සැලසීමේ කටයුතු පාටු වුණා මාක්ස්වාදී. ඒ මාක්ස්වාදීගේ න්‍යාය තමයි 76 පස්සේ ඇති වෙච්ච ඒ රජයේ ආර්ථිකය. මගෙත් මේක වෙච්ච ලොකු වැරද්ද දක්නකද ඒ මාක්ස්වාදී න්‍යාය තමයි උන් හැදුවේ. අදලා මගේ දේ මුක්කරපු ලොකුම වලට ගඳුනා මේ රටේ දේශීය ඉදන් අක්කර 50 තුන කිව්වේ සම්පූර්ණයෙන්ම ප්‍රයිවට් එන්ටර්ප්‍රයිස් කියන ව්‍යාපාරවල තිබුණ මාක්ස්වාදී න්‍යායක ඒක ප්‍රතිපදයක් විදියට තමයි අද වශයෙන් 70 වෙනකම් අනිත්ක නොඑක් මේවා මිනිස් පොළුවල පොළුවේ මෙදාලා ගෝම මාක්ස්වාදී මේ විදිහට කටයුතු කිරීම ඒක ප්‍රතිපදයක් නිසා තමයි 77 වෙනකොට ජේආර් ජයවර්ධනට බලය හම්බුනේ. මොකද මිනිස් දෙකක් ආවුණා අද වශයෙන් අනිත් ජේආර් ජයවර්ධන බොහොම කපටි බොහොම ලස්සන කිව්වා ධර්මිෂ්ඨ සමාජයක් ඉතින් මේ කරපු දේවල් 77 වෙනකම් අධර්මය මුල් කරගෙන අද ධනතප පිළිබඳ එහෙම කරේ අධර්මය මුල් කරගෙන ඉතින් සම්පූර්ණ මිනිසුන්ට රවට්ටන්න බොහොම ලස්සන ධර්මිෂ්ඨ සමාජය කියන එක නෑගෙන ඒ ජයජයවදන අපවත් එක්කම ගීත සම්පූර්ණයෙන්ම මේ රට විජාතික කරන්නේ දෙවියන් දෙගෙන නැෂන් ජයජයවදන සම්පූර්ණයෙන්ම ජයන්ති දිග්ගී කියන එක සම්පූර්ණ දේවල් දිහාට බලන්න අර ජාතික ආර්ථිකය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා මේක විවෘත ආර්ථිකය ගෝලීකරණය කියන්නේ අපිට ගෝලීකරණය විවෘත ආර්ථිකය ඉස්සර වෙලා අපිට තියෙන්නේ ජාතික ආර්ථිකය කොටගෙන මට හිතෙන දවසවල හොඳ මේක කියලා මේ ඇදගොඩට හරාගමතිය මොනස දිගටම දිගට මේ කියලා ඒක මාත් ජීවිතය කරන්නේ ඉස්සර වෙලා මේක අපේ ආර්ථික ගුණ කරන්නේ දැන් ආසියාවේ විවෘතාත්මක පතකට ගත්තේ සාර්ථක ලෙස තමන්ගේ ආර්ථික දුර්වලකම් නෝනේ ඊට පස්සේ මේක විවෘත කරන්න ඕනේ. ඒව මුක්ර ගැත්තන මේක කොටිම පතකටි ගියා ගියාවදී කිව්වා මොන ඕන හොරෙකුට මොකද නරන්ස් මම ඇවිල්ලා අපේ ආර්ථික දියුණු කරපන් කියලා. ඒ වගේ හරි ජාතික ආර්ථික සම්පූර්ණ දිනය නැති වෙලා එදා ඉඳලා හත්වත්ෙන් හත්තාපෙන් පස්සේ ජයදර්ශන හිටියත් දෙමදාස හිටියත් චන්ද්‍රිකා හිටියත් මහින්ද රාජපක්ෂ හිටියත් මේ ගෙනියන්නේ අද එදා ජයාර් ජයවර්ධන ගෙනිච්ච ආර්ථිකය මෙන්න මේකයි තත්ත්වය. හත්වත්ෙන් මහින්ද රාජපක්ෂට තිබුණ මේක වෙනස් කරන්න තත්ත්වවාදී නැති කියලා මම දැන් නෑ නිදනුවක්කම අඥානකමද සතේ අභාගියද කියලා මොකක් වුණත් ඒක දැන් දැන් කියලා තියෙන්නේ. දැන් ඔබතුමන්ලාට සිදුවල තියෙනවා මම ජලාධිපක්ෂ කරා නම් අවශ්‍ය වෙන ජාත්‍යන්තර ජාතික ප්‍රතිපත්තියක් නෙමෙයි කරන්නේ. ඒ නිසා තමයි ඔබතුමන්ලා දෙලා තියෙන්නේ මේක ගැන. ඒක තේරුම් මම ගේ මේ ජාතික ආර්ථිකය ගැන මම කලක් විදිහින් ඉඳලා
කල්පනා කළේ කියන්නේ පිටරහදී ඉඳලා සම්සිය. අමෝසුනේදී මම පොඩි පොතක් ගැව්වා. ජාතික චින්තනයට ජාතික ආර්ථිකය කියලා. මේ පොත ගන්න මම දුමෝනේ ඒ අවස්ථාවදී මේක මම කියලා තියෙනවා. වෙනදාස් මහත්මයා කිව්වා මෙන්න මෙහෙමද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් තමන් අනුගමනය කරන ලබන ආර්ථික ප්‍රතිපත්තියද වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් එළි දක්වන ලෙස ඒ ප්‍රතිපත්තිය විවේචනය කරන දේශපාලන පක්ෂවලට අභියෝග කරනවා. ඒ සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග දක්වා අපගේ රැඳීමයි. ඒ අභියෝගයට පිළිතුරු දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් නොකළද ඒ පිළිබඳව නියකර බලා සිටින් නොමිය රටේ අනාගතයේ ගොඩමඳ කැක්කුම ප්‍රති පුද්ගල වසයන් අපගේ වගකීම ධෑරීමක් ලෙස අපි සලකමු. එබැවින් මේ අවස්ථාවේ අපගේ ශක්ති ප්‍රවාහනයේ පිළිතුරු රක්ෂකයා එමගින් රට තුළ මේ අරුබයා බුදුන් සංවාදයක් ඇති කිරීම විතා රදේක ඇත්තයි අපි කල්පනාට සිදුවෙන ඒ ගුණ තරම් ඔබගේ පොඩි සපුදේ කළා. මේකෙදී මම මුලික වශයෙන් කරුණු දෙක තුනක් ඉදිරිපත් කළා. එකක් තමයි මම කිව්වා එකක්ම අපි පෙන්වලා දීලා තියෙන්නේ ජාතික ආර්ථික යොදන්න ගන්න ලෝක නම් ඒකට ජාතික දේශපාලන දර්ශනය ජාතික ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ඕන නම් එකනිකන්නේ ආකාශය ගෙවන්න බෑ. ජාතික දේශපාලන දර්ශනයක් අවශ්‍යයි. ඒක නැතුව මම මේකෙන් දෙන්න දෙන්නේ නැහැ. ජාතික අපිට එහෙම දේශපාලන දර්ශනයක් අපි ගොඩනගාගත්තේ නැහැ. අපි හිතුවේ දිගටම එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඔය ආදායක වාක්ස්වාදය හරි ලිබරල් වාදය හරි අපි මේකත් තුළින් අපි දවස දේශපාලන දර්ශනයක් ගොඩනගා. මේ වගේ අනුකාරක මම සිගින් දුබා කටු දෙකලා අපි කවදාවත් අපිට උරුම දේශපාලන දර්ශනයක් ගොඩනගා ගන්න හැකියාවක් නැහැ. එම නිසා මම මේකෙන් කිව්වා අපිට ජාතික ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕනා නම් අපි ජාතික දේශපාලන දර්ශනයක් ගොඩනගා ගන්න ඕනේ. මොකිතේ මේකට අපේ අන්තර්ජාතික ආර්ථික විද්‍යාඥයෝ මේකට ගිහුවෙද කියලා මොකද අපි අදම් ආර්ථික විද්‍යාඥයෝ හිතන්නේ දේශපාලන දර්ශනයක් ඕනේ ආර්ථික විද්‍යාවෙන් පුළුවන් කියලා නොත් කරන්නේ. මොකද ඉකනොමික්ස් කියලා කිව්වහම එයාල හිතාගෙන ඉන්නේ මේක පුළුවන් කියලා රටකට අවශ්‍ය ආර්ථික දර්ශනේ උත්පත්ති තරතන. මොකද ඇත්ත වශයෙන් ඉකනොමික්ස් කියලා දෙයක් නැහැ. තියෙන්නේ පොලිටිකල් ඉකනොමික් කියන එක. දේශපාලනයට අනුගත අනුබද්ධ දේශකාලයට අනුගත ආර්ථිකයක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ පොලිටිකල් ඉකනොමික් ඒක තමයි හරි. මේ ඉකනොමික්ස් කියලා දෙයක් නැහැ. ඉකනොමික්ස් කියලා දෙයක් ඉකනොමෙට්‍රික්ස් දෙන්න පුළුවන් වල ග්‍රාෆ් සඳහා යන්නේ නෙමෙයි දාන ඒවා පුළුවන් කරන්නේ රටකට අවශ්‍ය ආර්ථිකයක් සිදු කරගන්න නම් දේශවාදයක් තියෙන්න ඕනේ. මගේ තේරුම මේක මම පෙන්නුවා එක දෙයක් දෙවෙනි එක මම පෙන්නුවා මේ පොලිසියෙන් එහෙම දේශපාලන දර්ශනයක් ගොඩනගා ගන්න ඕන නම් අපිට මේ ලිබරල් වාදයෙන් මාක්ස් වාදයෙන් කරන්න බෑ. ඒක කරා ගන්න ඕන රටක සබ්ජත්වයේ උදු කිය විශේෂයෙන්ම මේ වගේ දීර්ඝ සබ්ජත්වයක් තියෙන රටකට දේශපාලන දර්ශනයක් ගොඩනගා ගන්න ඕන නම් ඒක කරන්න ඕන සබ්ජත්වයේ උදු කිය. මොකද රටක සබ්ජත්වයේ කියන එක සීටිසේෂන් කියලා කියන්නේ ඒකෙන් තමයි ඒක තුළ තමයි රටක
ජනතාවගේ ආකල්ප මොකද්ද? ලෝකාලෝකණය මොකද්ද? පුරිසාත් මොකද්ද? හරපද්ධතිය මොකද්ද? මෙන්න මේවා උඩ තමයි දේශපාලන දර්ශනය කියන්නේ. අපිට මේක දැන් වැටහෙන්නේ නැහැ. මෙන්න මේකේ තත්ත්වයක් දැයි අපි කටයුතු කරන්නේ. ඒත් වගේ හිතේ අද වෙනකොට මේක වඩා වෙනස් විදිහට සිටීමට අපි ඉස්සරහනේ ලෝක ප්‍රජාවත් දැන් සුවිධාන හිතනවා. මොකද අද වෙනකොට ලෝකේ මාක්ස්වාදී න්‍යාය සම්පූර්ණයෙන්ම නැති වෙලා. ඒකෙන් රටකට අවශ්‍ය ප්‍රතිපත්ති දර්ශනය ගුණකම් දෙන්නේ රජයේ මාක්ස්වාදී චේතන මුතුමී සම්බන්ධව. ඒ වගේම අද වෙනකොට මේ ගෝලීකරණ නව වාදය මේකෙන් වැඩක් නැති බව, මේකෙන් ප්‍රශ්න විසඳන්න බැරි බව පේන මොකද දැන් අප අමරිකාන් සිදුවෙන්නේ, යුරෝපයේ සිදුවෙන්නේ, අත්වත්යෙන් අමරිකාවේ ඉංගලන්තයේ බ්‍රෙක්සිට් එකේදී පේන්න තියෙනවා මේ ලෝකෙ ඕන්ට විතර අපිට විතරක් නෙමෙයි ඕන්ට මේවා නිසා විෂය ඇති නැති පදක් කරලා කැඩිලා තියෙනවා මේවායි මේ ප්‍රශ්න විසඳගන්න බැහැ. වගේ තමයි මෙන්න මේ අවබෝධය ඇති වෙන නිසා මේ ජාතික ආර්ථික ගොඩනැගීමේ ඊට වඩා සුදුසු පරිසරයක් අපිට ගොඩනැගෙන්න ඒ විතරක් නෙවෙයි මුසකරවන්න තව විනාඩි දෙකකින් ඉවරයි. අපෝ ඉවරයි. තව දැන් එදසලත් මේ සබ්ජෙක්ට් එක ගැන අධ්‍යනමක ප්‍රතිකාර ජාතික දින දෙකේ යන හැම දිනකටම අධ්‍යනම දෙකක් ගන්න සිකනවා කියලා කියන්නේ.